දේශප්‍රේමී පෙරමුණේ වෙනුවෙන් අපේ ජනාධිපති මැතිවරණයට අපි ඉදිරිපත් කරන්න එක අපේක්ෂකයි. ඒ අපේක්ෂකයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටගන්න. ඒ අපේක්ෂකයත් එක්ක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වගේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් හිට ගන්න බව ඔබතුමාස්ලා සියලු දෙනාටම මතක් කරන්න කැමතියි. අපිට තාම ආරාධනයක් ලැබිලා නැහැ. හැබැයි අපි හදවතින්ම ඒ අපේක්ෂකයාට සුබපතනවා. අපි හිතන්නේ බොහෝ දුරට ඒ අපේක්ෂකයා අපේ පොදු අපේක්ෂකයා වෙයි. අපි ඔහුගේ ජයග්‍රහණය වෙනු කැපවෙයි. එනේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තමයි යන්නේ. අපි මැතිවරණයේදීත් ඔහුට උදව් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ රැස්වීමේ මම එතුමාගෙන් කරපු ඉල්ලීම අනුව එතුමා පැහැදිලිව කිව්වා මම මේ අපේක්ෂකයා තෝරන්න කලින් අපිත් එක්ක ඉන්න සියලු පක්ෂවල නායකින් සමග සාකච්ඡා කරනවා. එතුමා ඒ වගේම මම දන්නවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙන් දැනටම හමු වෙන්න ඉල්ලලා තියෙනවා. මේ දෙන්න ඉතාම ඉක්මනින් අද හෙට හමු වෙයි. ඒ නිසා මේ පිළිබඳව මේ සියලු දෙනා එක්ක කතා කරලා තීන්දුවක් ගන්නවායි කියන එක තමයි අපේ විශ්වාසය. බොබු මේ අද හෙට මොන ගැටි? එතුමා මෛත්‍රීපාල ජනාධිපතිතුමා පමණක් නෙවෙයි. එතුමා මේ අද එකබද විපක්ෂයේ ඉන්න සියලු පක්ෂ අයගෙත් වෙන වෙන අදහස් තියෙනවනේ. ඒ සියලු දෙනා එක්ක වෙන වෙනම කතා කරනවා කියලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මහජනකසත් පෙරමුණ එක්ක කොමියුනිස්ට් පක්ෂය එක්ක සම සමාජ පක්ෂය එක්ක වෙන වෙනම කතා කරනවා කියලා තමයි එතුමා එදා කිව්වේ. මම දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එතුමා ඉල්ලලා තියෙනවා. මම ගිහිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කිව්වා වහාම ඉඩක් දෙන්නේ කියලා. එයා හම්බේ අදට පොදු අපේක්ෂකයාට අපි හොන්දේසි රීතෝ සහය දෙනවා. පොදු අපේක්ෂකයා තේරීමේදී ඒ පිළිබඳ වැඩිම වැඩි අයිතිය තියෙන්නේ අද පොදු ජන පෙරමුණ. මොකද ඒක තමයි ලොකුම පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 පෙරමුණක් හදනවා. අපේක්ෂකයා වෙන්නේ බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 62 පෙරමුණක් හදනවා. අපේක්ෂකයා වෙන්නේ බණ්ඩාරනායක මැතිනිය 68 පෙරමුණක් හදනවා. නායකයා වෙන්නේ මැතිනිය 91 පෙරමුණක් හදනවා. චන්ද්‍රිකා මේ ප්‍රධාන පක්ෂයේ ඒක පිළිබඳ තීන්දුව తీරන ගැනීම සම්පූර්ණ අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ අයිතිය අද තියෙන්නේ පොදු ජන පෙරමුණ. නෑ කතා කරලා ඒක ගත් වෙන්නේ අපේක්ෂකකම තෝරන්න. හැබැයි ඉතින් අපි අපේ තරම දැනගෙන ඉන්න එපා. ඈ අපේ තරම මේ එකතු වෙන දේශප්‍රේමී පෙරමුණේ අපි දෙවෙනි බලවේගය. පළවෙනි බලවේගය නෙවෙයි. එහෙම කියන්නේ අයිතියක් තියෙන පළවෙනි බලවේගය කියන්නේ අපි නැතුව බෑයි කියලා වගේ එහෙම එකක් කියන්නේ. පළවෙනි බලවේගය කියන්නේ බෑනේ අපිට. අපි තමයි පරණම පක්ෂයේ අපි තමයි පෙරමුණු හදපු පක්ෂයේ අපි තමයි ආණ්ඩු පිහිටවපු පක්ෂයේ අපේ පක්ෂයෙන් JR ඇරෙන්න දිගටම ජනාධිපතිතුරු පත් කරලා තියෙන අපේ පක්ෂයෙන් මේ සේරම ඇද්ද මේ සේරම කියන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ අපි තමයි ලොකුම පක්ෂය කියලා.